ඩිජිටල් ෝකයේ අතරමංවීම හරහා මේ පවුල් සස්ථාව දෙදරායාමෙන් දරුවන්ට සිද්ධ වනහානිය ආදිය පිළිබඳව අපි නිරන්තරයම කතා භහ කර නිසාම මේක මනෝවිද්‍යාත්මකව විශ්ලේෂණය කරගත යුතු කාරණාවක් වන නිසාමත් ප්‍රවීන මනෝ විශ්ලේෂක ආචාරය සමන් වීරවංශ මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කර සිටිය. අපි බලමු මනෝවිද්‍යාත්මකව මේ පැහැදිලි කිරීම කෙබඳුද කියා. මේ භාවත්මක බුද්ධීට බාධ ඇති කරන ප්‍රබල පකරණයක් ලෙස මොබයිල් ඩිවසස් හඳන්නනා දෙන්න පුළුව. ඒ මොබයිල් ඩවසස් නිපදවාතියන්නේ පෝගම්ස් ඩිසයින් කල්ලා තියන්නේ ආටිශල් ඉන්ටිජස් කරන කතිම බද්ධ හ. ඒ ඔබගේ හැගීම්බලට සිතිබිලිවලට හොඳින් හඳුනාගෙන ඒවාට ඇටඇැක් කරන්න. ඒවාට කකිරින්ම ප්‍රහර එල්ල කරන්න පුළුවන් විදිහටයි එව නිර්මාණ කලා තියන්නේෙ. එහින්දා ඔබගේ නිර්මාණාත්මක ශක්තිය මත්තක ශක්තිය ප්‍රශ්න විසඳීමේ හැකියාව මෙ හැම එකක්ම වේගේ අඩු කල්ල අඩාල කල්ල බව අඩපන කරන්න මේ ඩිවයිසස්වලට හැකියාවතියෙනවා. ෆෝන් එක වර්තමානය වෙන්න කොට දෙදස් දහනමයෙන් පස්සේ අත්‍යවශෝ උගනුම් උපකරණයක් බවට පත්වෙලා තියෙනවා. නමුත් වර්තමානය තුළ එය අවභාවිතය හින්ද. අපේ දරුව බොහෝ විට නොඹග යනයි. අපි දන්නවා සමහර අම්මලා පුංචි දරුවන්ම අඩනකොට නලවගන්න. කෑම ටික කවාගන්න ෆෝන් එක අතට දෙවා. මේක හරියට ඔබගේ දරුවවාට කුඩු පැකට්ට එකක් අතරදීම් හා සමානයි. තවත් අර්බු දෙයක් අපට ගොඩ නැගිලා තියෙනවා. මේ ගේම්සින්ද. මේ ගේම් සොලින්. තනිකරම පව පොළඹ වන්නේ විවිද්ධ වූ සාපරාධී ක්‍රියා එකයනේ වැඩිය ඇටැක් කරන ප්‍රමාණය වැඩි කරන්න. එකඇනේ වියසනයන් වැඩිවශයෙන් කොළොත්ති තරයි අපිට ජෑග්‍රහණ ලබා දෙන්නේ. ඒ තුළින් අපේ යටටිසිතේ මේ චිත්‍රය තැම්පත්වවා තැම්පත්වීම තුළින් අනාගතේ සාපරාධී දරූ බිහිවෙන්න ගන්නවා.